දැයි අවසරයි මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ පුරුදු පරිදි අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු වෙන විශේෂයක් තියෙනවා නම් අවස්ථාව ලැබෙන පරිදි සභාවට ඉදිරිපත් කරන්න කියන කරුණාව මෛත්‍රියෙන් ආරාධනා පූර්වක තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේ ඊයේ වගේම අද උදේත් භාවනා කරන්න වාඩි වුණා. වෙලාව 9:30 පහ වෙලා තිබුණා. වාඩි වෙලා බුදුන් වැඳා හිත නිකම්ම වගේ සමාධියට ගියා. සමාධි ආලෝකයත් සමග හිත ආයේ අහසේ පාවෙනවා දැක්කා. කළුවර තැන්වලට යනවා. ආයෙමත් ආලෝකයට එනවා. හොඳින් බලාන් උන්නා. උගුරකට වේදිලා තිබුණා. අපහසු ගතියක් දැනෙනකොට හයියෙන් හුස්ම ගත්තා. තවමත් හිත පාවෙනවා දැක්කා. ආයෙමත් හයියෙන් හුස්මක් ගත්තා. අපහසු ගතිය නිසා හිතට මුකවත් උනේ නැහැ. අගේට පාවෙනවා දැක්කා. දැන් ගොඩක් වෙලා බලපු නිසා නීරස ගතියක්ද දැනුණා. කකුල් දෙක රිදුනා. අත් දෙක හිරිවැටිලා තිබුණා. කකුල් මාරු කරන්න හිතුණා. මං තනියම ඉන්නවා වගේ දැනුණා. කිසිම සද්දයක් තිබුණේ නැති නිසා S2 ඇරියා. විලාව 11ට කිට්ටු වෙලා තිබුණා. මගේ භාවනා මාර්ගය හරිද? කරුණාවෙන් පහදා දෙන්න. දීර්ඝායුෂ වේවා. ඒ නිසායි භාවනාවේදී ඒ ලැබිච්ච අත්දැකීම් ටික මේ වැඩමුළුවේදී ලැබිච්ච උපදේශා තමන් කරන ලද ප්‍රයත්න නිසා නම් එහෙට යනකොට කරුණා කළා තියලා යන්න ඕනේ ටික. මෙහෙන් අබ්බෙච්ච කැමතිද දන්නේ? අපි දීලා ඉගෙන ගත්ත භවනා කරලා හම් වෙච්ච වෙන නිසා ඒක අපිට බාර දීලා යන්න ඕනේ යනකොට. එච්චරයි කියන්නේ තියෙන. ඒ වගේ හරි වැරදි බලන්න මම දන්නේ නැහැ. කොහොම හරි මේකේ හොඳ කැලී ටිකක් තියෙනවා වගේ ඒ ටික තියලා යන්න යනකොට පුළුවන් නම්. මේ මෙහෙදි හම් වෙච්ච ටික මෙහෙ තියලා යන්න කියන එක විතරයි කියන්නේ. කියනකොට තිබුණා තිබුණා නම් ඉතින් අයිතිවාසිකම තියෙන තමන් අතේ. එහෙම නොතිබුණා නම් ඒ මෙහෙදි ලැබිච්ච ටික නම් මේ තියලා යන එක විතරයි කරන්නේ. ඒ කෙනාට ඒක කලින් තිබුණේ එකක්ද මේ එහෙම නැත්නම් මේ තියලා ලැබිච්ච එකක්ද කියලා මම කැමති දැනගන්න. මේ ලැබිච්ච අත්දැකීම් වැඩමුළුවේදී ලැබිච්ච ප්‍රයත්නයේ ප්‍රතිඵලය අද නැත්නම් කලින් තිබුණ එකක නැවත නැවත ස්ථාවර වීමක්ද කියලා කැමති දැනගන්න. ඒක කැමති නැත්නම් ඉතින් මේ මම කලින් කිව්ව එක තමයි කියන්නේ. ගත්තර ස්වාමීන් වහන්සේ මෙහෙදි ලැබිච්ච එකක්. ආ එහෙනම් තියලා යන්න. එහෙනම් ඔෆිස් එකට යනකොට පොලිතින් එක දාලා සීල් කරලා තියලා යන්න. ඒ නිසා මේ හරි වැරදි බැලිලා පස්සේ අපි කරනවා මේ මෙහෙදි ලැබිච්ච එකක් නම් තියලා යන්න කියන එක විතරයි කියන්නේ. කලින් තිබුණා නම් ඉතින් අතිවාසිකම් අපිට කියන්න බෑ නැත්තම්. ඒ ටික ඔක්කොම අද ඉඳලා තියෙන එක ඔක්කොම යනකොට අරගන්නවා. ආය ගන්න බැරි වෙයිද නැහැ? ආය මත එතෙන් යන්න පුළුවන් වෙයිද නැත්නම් අපිට යන්න දීලා යන්න කැමති වෙයිද? ඒ බුරු පන්දිස්වාංශර ගියාම කියනවා ওই ලැබිච්ච අත්දැකීම් ටික යනකොට දීලා යන්නයි කියලා කියනවා. එක එක්කවත් දීලා යන්නේ නැති. ඒ chance කියනවා කොහොම කරවක්වත් උන් හරිම මේ ආත්මార్థකාමී හරිම මේ කුණු જાතියක් එක එක්කවත් අත්දැකීම දීලා යන්නේ නැහැ. අරගෙන යන්නේ කියන්නේ කේතර යන. ඒ නිසා කලින් තිබුණ එකක් නම් මං ඉල්ලන්නේ නැහැ නැත්තම් තියලා යන්න ඕනේ කියලා පුළුවන් තරම් ආයසරයක් ඒ අත්දැකීම නැවත නැවත ලබා ගන්නකොට අන්තිම අහන ප්‍රශ්නේ අහන්න වෙන්නේ නැහැ. මම යන්නේ ඉස්සරහටද පස්සටද මොකද්ද මේ වෙන්නේ කියන එක අහන්න වෙන්නේ නැහැ. මේක නැවත නැවත ඇති කරගන්න ඕනේ. ඉතින් ඒක වගකීමක්. ඒක ඇත්තටම කියනවා නම් භාවනා නොකරපු කෙනාට වැඩි වගකීමක් තියෙනවා. භාවනා කරපු කෙනාට මේ අත්දැකීම තියෙනවායි කියලා කියන්නේ පින තියෙනවා. මේක නැවත නැවත මතුවෙන්නේ නැත්තම් තමන්ගේ මේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව තුනෙන් අනුග්‍රහ වෙලා නැහැ. ඉතින් ඒක පුළුවන් තරම් අනුග්‍රහ කරන්න. එතකොට මේක නැවත නැවත එනවනම් සැක දුරු වීම තමයි Tamanට හම්බ වෙන වහාම ලැබෙන වාසිය. ගෞරවනීය ස්වාමින් වහන්සේ එක සක්මන් භාවනාවේදී දෙපය මාරුවන විට අත් දෙකද ඒ සමගම චලනය වේ. කය පුරාම චලනය සිදුවන බවද පෙනේ. බාහිර ශබ්ද කනට ඇසේ. නාසයටද නොයෙක් ගඳ සුවඳ දැනේ. පයට සැප දුක් සහිත විඳීම් දැනේ. මේ සියල්ල තුල ඇලීම් ගැටීම් දෙක අඩංගුව ඇත.
ඒ සියලු සිතුවිලි දෙස මධ්‍යස්ථව බලමින් සක්මන් කළෙමි. මමයයි සිතන කිසිවෙකුගේ වසඟයට පත් කළ නොහැකි මේ සිතේ මායාකාරී ස්වභාවය පමණක් දකිමි. දෙක, ආනාපාන සතිය ආරම්භ කළ විට ඉතා ඉක්මනින් ආශ්වාස ප්‍රශ්වාසය දකිමි. එයද ඉක්මනින් කෙටි වී සියුම් වී යයි. අරමුණ තුලම පිහිටමින් බලා සිටියෙමි. නැවත නැවතත් ඒ ක්‍රියාදාමයම සිදුවේ. මේ ස්වභාවයෙන් එහාට ගතියුතු ක්‍රියාමාර්ගයක් මට නොතේරේ. ඔබ වහන්සේ කාරුණිකව මෙය පැහැදිලි කර දෙන සේක්වා. තෙරුවන් සරණයි. දීර්ඝායු වේවා. හොඳටම භාවනා වෙනකොට තේරෙනවා මේ සක්මනට මම යවෝනේ නැහැ. සක්මන සක්මන විසින් වෙනකොට 100%ක්ම අංග සම්පූර්ණ සිද්ධ වෙන මේ මම ආයකොට රිංගලා ඕකේ මුල මැදාක බලණ්ඩයි මෙනෙහි කරණ්ඩයි වම දකුණ කියන්නේ යනතා සක්මන පටන් අරගනත් නැහැ. ඒ නිසා ඒක මුලින් සකස් කරලා දෙන්න ඕන දීලා සම්පූර්ණ සක්මනට වෙනකොට පේනවා මගේ ඇඟිලි ගැහිමකින් ඇඟිලි ගැහමක් තියෙන තාක්කල් භාවනා සම්පූර්ණ නැහැ. මගේ ඇඟිලි ගැහිමකින් තොරව යනකොට 100%ක්ම වැඩෙත් වෙනවා. තමයි තේරෙනවා මේ වකට යුද්ධෙන් ඈත් වෙලා බලන්න පුළුවන්. ආශර්වසාසෙත් කිසිම දායකයෙක්ගේ යෝගාවචරකේ දායකත්වයක් අවශ්‍යම නැහැ. ඉතින් ඒ ටික හුරු කරගන්නයි අපි මේ වැඩමුළු පවත්වන්නේ. හුස්මට අනායාසින් වෙන්න ආරින්නේ. හුස්මට නිදල්ලේ වැටෙන්න ආරින්නේ ඒකවත් බෑ. ආ භාවනා කරන කටිට ඒකවත් බෑ. ඔය කරලා කවදරි ආපු දවසේ තේිනවා. ඉදාට තමයි මේකට ආනාපාන සතිය කියන්න පුළුවන් වෙන්නේ. එතකට වෙනකන් නයි පිඹිනා වගේ තීන් හුස්ම ගන්නවා. ඉසේකක් කුමයි, බඩේකක් කුමයි. මොකද ආයාස කරන වැඩි නිසා. ඒ නිසා අපිට මොනවාවත් කරන්න බෑ. කෙරෙන්න දීලා බලන්න බෑ. ඒක නිසා සක්මණේ දිහෝ පරියන්කේදී අනායාසයෙන් වෙන තැනට එනකන් භාවනා පටන් අරගනවත් නැහැ. විශේෂයෙන් විපස්සනා පටන් ගන්නෑ. ඒ පටන් ගත්තට පස්සේ තේරෙයි ඒකට කිසි කෙනෙකුගේ දායකත්වයක් ඕනේ නැහැ. හුස්ම ගන්න අනිච්ඡානුක පේශින් මාර්ගයේ 100%ක්ම සිද්ධ වෙනවා. ඒකට තමයි මේ ඉච්ඡානුක ක්‍රමයට අපි හුස්ම ගන්න හදාන්නේ. සක්මන් කරනකොටත් සක්මන්ට හුරු වුණාට පස්සේ සියල්ලම සිද්ධ වෙන්නේ ස්වයන් සිද්ධව ඉදිදැල්ලේ. මේ කියන අනායාසයෙන්. එතකොට තේරෙනවා පොළොවයි ඇඟයි ඒ දෙට දන්නව කරන්න ඕනේ වැඩි. මට තියෙන පැත්තකටලා නිරීක්ෂකෙක් දුරස්ත නිරීක්ෂකයෙකුගේ තත්ත්වයටපත් වෙන එකයි. මේක ගොඩාක් කල් ගන්න වැඩක්. ওই පළවෙනි සැරේ ඔක දැක්කට පුළුවන් වගේ පෙන්ුණාට සම්පූර්ණයෙන්ම වෙන්න දුන්නොත් තමන්න තේරෙනවා අපි කවදාකවත් සබහ ධර්මත් එක්ක ගැටෙන්න යන්නේ වැඩක් කරාට චේතනාපූර්වක හෝ නැතුව ඒ වැඩේ සම්පූර්ණ ලයක් තියෙනවා, සම්පූර්ණ సౌందర్యයක් තියෙනවා, සම්පූර්ණ පදමක් තියෙනවා. එතෙන්ට ආවට පස්සේ භාවනා කරන මමය නැහැ. හැබැයි ආනිසංස සියල්ලම තියෙනවා. ඊ타ත්ම සාන්තයි, ඊ타ත්ම ආයතතියක් නැහැ, අසහනයක් නැහැ. ඉතින් ඒක හුරු කරගන්න එක තමයි ඊගාවට කරන්න තියෙන. හැබැයි මේක තටමලා ඉක්මන් කළ කරන්න බෑ. නිසින්ින්ද ඒකට එන්න ඇරලා ඒ සිදුවෙන දෙයට බාධා නොකර ඊකට මම මොකද්ද කරන්නේ කියන ප්‍රශ්නවත් අහන්නේ නැතුව සැක නොකර ඒකට සිද්ධි වෙන්න ආරිනවා. ඒක වශී කර ගන්න ඕනේ. ඒක ජප කරන්න ඕනේ. නැවත නැවත ජප කරනකොට මේකේ භාවිත මනසක්, බහුලීගත මනසක් එනවා. ඒ නිසා මෙතෙන්ද එනකන් පොඩි ක්‍රමසහවිදි පාවිච්චි කරන්න. ආවට පස්සේ සම්පූර්ණ වෙලාවක් දෙන්න ඇති වෙන්න ඒ දෙයට නිදැල්ලේ අනායාසයෙන් වෙන්න ඒක සඳහා අනුග්‍රහ කරන එක තමයි තවන්ට කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස, මා සක්මන් භාවනාව කරන විට මුල් දිනවල වම දකුණ ලෙසත් පාදවල වැලි ගැටෙන ආකාරයත් මෙනෙහි කරමි. ඒ දෙස ටික වේලාවක් බලා සිටීමේදී කලක් කලින් ඇසුණු ශබ්දවල තියුණු බව අඩුවීමක් දැනුනි. වෙනදා අසල සිටින අය වෙන්වෙන්ව අඳුනාගත හැකිවත් දැන් ඔවුන්ව පෙනෙන්නේ ඡායාවල් මෙන් පමණි. වම දකුණ හා වැලිවල පය ගැටෙන ආකාරය අරමුණු නොවේ. රොබෝ කෙනෙක් ඇවිදිනවා මෙන් පෙනේ. එසේම පර්යංක භාවනාවේදීද පෙර දැනුණු තියුණු වේදනාව නැති වී යන ආකාරය පෙනුනි. සිතට සහනයක් දැනුනි. ඉන්පසු ආස්වාසය හෝ ප්‍රස්වාසයේද නොපෙනුනි. සිතුවිලි පැමිණුණද ඒවා දිගේ සිත නොයයි. ඒවා ඇතිවන සැනින් නැති වී යයි. වේදනාව පැමිණියද ඒවා දරාගත හැක. ශබ්දවල තියුණු බවද අඩු වී ඇත. වෙනදා විනාඩි 30ක් පමණ පර්යංකේ සිටි අතර දැන්නේ විනාඩි 45ක් දක්වා වැඩි වී ඇත. සිතට එන සිතුවිලි වලින් දුකක් හෝ සතුටක් ඇති නොවේ. ස්වාමින් වහන්ස, මා
භාවනාව සිදු කර ඇති ආකාරය නිවැරදිද? අඩුපාඩු තිබේද? ඉදිරියටත් භාවනාව සිදු කරගෙන යාමට උපදෙස් දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේ ඉදිරිපත් කරපු හැම එකේම තියෙන මේ ස්වභාවය තමයි තියෙන්නේ. මෙවැනි තත්ත්ව අපි ළඟ ඇතුලේ තියෙනවා. ඒකට පසුබිම සකස් වුණාට පස්සේ දේවල් මේ විදියට සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් අපිට තියෙන්නේ මේක හොඳට දැන් පටල කරගන්න ඕනේ. මේක පරියංකේදී තිබුණ එක සක්මණේදීත් ගන්න ඕනේ. සක්මණේ ගන්නට එදිනදා වැඩවලදීත් ගන්න ඕනේ. භාවනා මධ්‍යස්ථානයේ එදිනදා වැඩ වගේ gedera ගියාට පස්සේ එදිනදා වැඩවලත් ගන්න ඕනේ. ඒකට තේරෙන්න පටන් ගන්නවා. මුළු ලෝකෙම භාවනා මධ්‍යස්ථානය. හැම වෙලාවෙම භාවනා කරන වෙලාවක් මිස මේ දවසකට පැයක් භාවනා කරනවා කියන විහිළුව දැන් නැතුව යනවා. ඕන තැනක ඕන වෙලාවක මොන ඉරියව්වෙ හිටියත් මේ தত্ত্বය ඔය කියන ඔය විස්රාම වෙච්ච අවස්ථාව විවේක වෙච්ච අවස්ථාව උදේකලා වෙච්ච අවස්ථාවේ හිතේ කොනක හරි තියෙනවා කවදාවත් ඕක නැති වෙන්නේ අම්මාමලත් ඉසගෙඩියට ගිනි ගත්තත් තමන්ගේම දරුවා තමන්ගේම අද්දේකට මැරලා ගියත් ඔය විවේකයට මුකුත් වෙන්නේ නැහැ ඉතින් ඒක දන්නේ නැත්නම් අපි අර වට අඬහව ගන්නවා ඒ අද්දේක උස්සලා ගිනව හත් දෙයියනේ මට මොකද උනේ කියලා පපුවේලා අත් පැහැර පැහැර අඬනවා නැත්නම් ඔක්කොම කලබල තීදිත් බලන විවේකී තියනවාද කියලා පැත්තකටලා තියෙනවා එතකොට පේනවා මේ හිත මහා සාධාරණ හිතක්. අධිරාජ්‍යවාදී වගේ දන්නේ කාට ඔක්කොම තියෙනවා නැති කාට මොකක්වත් නැහැ. අපි මෙතෙන්දි කරන්නේ මේ කොච්චර කලබල වුණත් නැතත් ওই විවේක මනස හුදිකලාව විස්රාමය මිනිස්යාගේ ජම්ම අයිතිවාසිකම. දන්නේ නැති කෙනා තමයි බාහිර කරදර නිසා ඉසాత බැඳගෙන අඬන්නේ. භාවනා කරපේකන ටිකක් අඬනවා. පස්සේ දිනන මේක නිකන් විහිළුවක් වගේ කියලා. ඇඬුවට වැඩක් නැහැ. මොකද දන්නව මේ අඬද්දිත් අර හුස්ම තියෙනවා. අර විවේකේ තියෙනවා. ඒකෝ ටිකක් පස්සේ වෙලා hina වෙන්න හිතනවා ඇද්දක පිහකට. අර ලෝකේ අනම්බණම් කරන නිසා ඉතින් අඬන විදියටම ඉන්නවා. එහෙම නැත්නම් අඬන්න දෙයක් නැහැ. අඬන්න දෙන්නේ මේ තෙක්කල් ගත කරපු කඩප්පුලි ජීවිතය ගැන හිතා විතරයි. මේ තෙක්කල් මොනවද කෑවේ? මොනවද කරේ? මේ එක එකන පරයාගෙන ජය ගන්න තරඟ කර කර යනවට වැඩිය මේ විවේකයට අගේ කරා නම් විවේකෙ තිබිච්ච එකක් ඒක නිසා බලන්න ඕනේ කලබලයක් වෙනකොට කොටිම්ම කියනවා මරණ චිත්තක්ෂණේවත් ඕක අමතක කරලා යන්නේ මරණේදීත් ඕක Tamanට ආධාරකයක් විදියට පහන් කණුවක් විදියට උදව් වෙනවා ඉතින් හැම කරදරයක්ම වෙන්න අරින්න නිකන් කරදර එන එක හොඳයි කියලා හිතන්න බලන්නේ කරදරේ මේ විවේකේ තියනවාද කියලා එහෙමනම් මේ ඉඳගෙන ඉන්නකොට විතරක් නෙමෙයි සක්මනේදී ලක්මනේසර නෙවෙයි එදිනදා වැඩවලත් එදිනදා වැඩ විතරක් නෙවෙයි ගෙදර ගියාට පස්සේ නැත්නම් තමන් ඉන්න පුරුදු පරිසරයට ගියාට පස්සෙත් ওই විවේකී අපෙන් පැහැර ගන්න පුළුවන් මාරේක් හරි බ්‍රහ්මේක් හරි දෙවියෙක් හරි යක්ෂයෙක් හරි ඉන්නවද කියලා තකතිරුකමට විතරයි පුළුවන් ඕක පැහැර ගන්න. තමන්ගේ තකතිරුකමට තමන්ගේ තෘෂ්ණාවට ඕක පැහැරින්න පුළුවන්. මේ දෙක අයින් කරාට පස්සේ මේක අයින් කරන්න බලයක් නැහැ. ඉතින් අන්නේක තහවුරු කරගන්න එක තමයි කල යුතු වෙන්නේ. Most venerable, what is the difference between the thoughtfulness and mindfulness in meditation? May the triple gem bless you. They are two different things. Thoughtfulness is you are creative, thinking, and you are agitating your stream of consciousness. Mindfulness is whether you think or thinking happens, you just be aware. Emotionally not involved as such. So therefore, mindfulness is understanding things as they are, but the thoughtfulness is you are intentionally thinking you are a bloody idiot. All thinkers are bloody idiots. But knowing that what is happening is leading to somewhere, but thoughtfulness leading to nowhere, it is completely scattering of your mind. So try to be mindful on thoughtful mind. ගරු ස්වාමින් වහන්සේගෙන් අවසරයි මා අතීතයේදී අවුරුදු ගණනාවකට පෙර භාවනා කිරීමට ආසාවක් ඇති වී කායානුපස්සනාව වැඩිීමේදී ශරීරයේ කොටස් ගැලවී බිමට වැටෙනසේ පෙනින. පැය දෙක තුනක් පමණ කාලයක් භාවනාවේ යෙදී සිටීමට ආසාව ඇති විය. ඉන්පසුව සම්පූර්ණයෙන්ම මාගේ ශරීරය හා අවට සිටින සියලු දෙනාගේම ශරීර ඇටසැකිලි බවට පත් වී මාස තුනක පමණ කාලයක් පෙනීමෙන් පසුව කන් දෙකින්ම සැරවලේ ගලන්නට විය.
ඒ නිසා අවුරුදු දෙකක පමණ කාලයක් වෙදකම් ගැනීමට සිදු විය. නැවත අවුරුදු 10කට පමණ ගත වූ පසු භාවනා ක්‍රම අසන්නට ලැබුණු පරිදි නැවත භාවනා කරගෙන ගියමි. ඔබ වහන්සේගේ භාවනා උපදෙස් ලබාගත් පරිදි නැවත කිරීමෙන් ආනාපාන සතිය පටිභාග නිමිත්ත දක්වා කර ගියායින් පසුව හිත හිස් බවට පත්විය. මේ දිනයන්හි භාවනා කරන අවස්ථාවේදී සක්මනේදී පාද දෙක ඉතාමත් බරගතියක් ඇති වී එය මුළු ඉක්මනින්ම සැහැල්ලු බවට පත්වී නූලක් දිගේ යන බව දැනුනි. මෙහි එන කෙනෙක් හෝ යන කෙනෙක් නැති බව වැටහුනි. අප ආනාපාන සතියේද ශරීරය සම්පූර්ණයෙන්ම නොදැනී පැයක පමණ කාලයක් රඳවා සිටීමට හැකි විය. ඉන්පසු දින කිසිම දෙයක් කරගත නොහැකි විය. හුස්ම යන්නේ නැහැටි පමණක් බැලිය හැකි විය. හුස්ම ගන්න කෙනෙක් හෝ හෙළන කෙනෙක් නැති බව වැටහුනි. පසු දිනේ ශරීරයට හිත තැබීමෙන් පසුව සම්පූර්ණයෙන් ශරීරයේ කොටස් පස් බවට පත් වී කුඩා කරත්තයකින් පස් ගොඩක් ගෙනියන බව පෙනින. නැවත පෙරේදා හවස සහ ඊයේ දිනේ සම්පූර්ණයෙන් ශරීරය තුල අමුතුම දෙයක් සිදු වින. එය වේදනාවකුත් නොව කුඩා දැවිල්ලක් සමග එය කියාගත නොහැක. නමුත් එම ස්ථානයේ නැගිට ගියායින් පසු කිසිම ප්‍රශ්නයක් ශරීරයේ ඇති වුණේ නැත. අද දින උදේ කාලයේ ආනාපාන සතිය වැඩෝ කල ආලෝකයක සිත පිහිටා ගැනීමට පමණක් හැකි විය. ගරු ස්වාමින් වහන්ස, මේවා සියල්ලම භාවනාමය ලක්ෂණද? තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා උතුම් නිර්වාණය ප්‍රාර්ථනා කරමි. මෙහෙම කරපුවාම හරි අමාරුයි තෝරගන්න. මෑතකදීම කරපු හොඳම පරියන්කික විතරක් තියෙනවා නම් ඒක හරි ලේසි විස්තර කරන්න. මේ ඉතිහාසයේ සිද්ධි එකිනෙකට කිසිම සම්බන්ධයක් නැතිව වෙන්න පුළුවන්. ඉතින් මේවා කියමනෙන් වෙන්නේ අහගෙන ඉන්නාගේ හිත අවුල් වෙනවා. නිසා කමඨාන් සුද්ධ කරනකොට කියනවා මේ මෑතකදී වෙච්චි හොඳම සක්මනත හොඳම පරියන්කේ ලියන්න. ඊට පස්සේ කියන්න ඕන දේවල් තියෙනවා කලින් ඉඳන් පස්සේ ලියන්න. එහෙම නැතුව මේ කොවල් වට අරන් කියලා අවශ්‍ය කාරණාවට එනකොට මේ තේමාවේ රසය තේමාවේ උලුප්පා දක්වන ගතිය නැහැ. ඒක නිසා මේ සමහර විටක මේ භාවනාවේ අද්දකී වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. කොහොම හරි මුල් ටික කියනකොට පේනවා තමන්ගේ ශරීරයට ද්වේෂ සහගත තමයි කටයුතු වෙලා තියෙන්නේ. ඒ නිසා හොඳට බලන්න වාඩි වෙලා සුවසේ සැහැල්ලුව සමමිතිකව සමබරව වාඩි වෙලා ඒ සැහැල්ලුව තමන්ට දැනෙනවා කියලා. සක්මන් කරනකොටත් බලන්න මම මේ තම පොළවක වංගු නැති පොළවක ඇතිරිලි එළන ලද පොළවක වැලි හෝ මේ බලනුපැදුරක් දාපු එක ඇවිදිනවා. කාතේ බරක් නැ මොනක්වත් සම්බරව ඇවිදිනවා. මට පුළුවන් ද මගේ ශරීරයට ප්‍රේම කරන්න. මේ ටික නැති වුණොත් ඔයාට සැකිලි පේනවා, සරවයක් කරනවා, ඔක්කොගෙම පේන තියෙන ද්වේෂයක් තියෙන භාවනා කරනවා කියලා ඇඟට වද දෙන එකක් කරා. ඒක බොහොම සියුම යනවා. ඉතින් හිතනවා මේ උත්කෘෂ්ඨ භාවනාවක් කරන්නේ නැත්තම් හොඳටම සීලය රැකලා තියෙනවා කියලා. නමුත් තියෙන්නේ ද්වේෂේ. කරුණා කරලා මේ ඇඟ තමන්ගේ හොඳම යාළුවා බවට පත් කරන්න. හොඳටම මිත්‍ර වෙන්න. ඒකෙන් මේ ඇඟ ඉඳගත්තහම මොකද්ද මට දැනෙන්නේ? මේ සුවසේ වාඩි වුණාට පස්සේ හිටගෙන නැති බව දන්නේ කොහමද? ඇවිදින් නැති බව දන්නේ කොහමද? ඇවිදිනකොට මම දැන් ඉඳගෙන නෙවෙයි කියලා දන්නේ කොහමද? කිසිම අතට බරක් ගන්න නැතුව තනි පොළොවක සම පොළොවක ඇවිදිනකොට එච්චරයි. ඒක නැති වුණොත් තමයි ඔය මේ අර ද්වේෂය තදබල ද්වේෂක් නෙමෙයි මධ්‍යස්ථ ද්වේෂක් තියෙන්නේ. ඒ නිසා පේන හරියක් වෙන්නේ යට තැකිලි පේන හරියක් තියෙන්නේ සරව මෙලේ කුණු ඔක්කොම. ඒ මොකද මේ ශරීරය දිහා බලන්නෙම නද්දකින් පංචස්කන්ධය අනිච්චන් දුක්ඛං අනත්තං කේසා ලෝමාන අකාදන්තා තචෝරදකින් නදකින් 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 තමයි. බෞද්ධයාට විතරයි ඔය පිස්සුව තියෙන්නේ. හොඳට මතක තියාගන්න. බෞද්ධයාට විතරයි ඔය පිස්සුව තියෙන්නේ. අනික මිනිස්සු ශරීරය අරගෙන බෙන්කෙලිනවා ප්‍රේම කරනවා. ඒක හොඳ වැඩක් ඉඳ නෙවෙයි මම මේ කියන්නේ. මේ සකායේ කය අනුපස්සී විරි. කයේ කය අනුව බලන්න. මේක අසුරේට බලන්නත් එපා, සුභේට බලන්නත් එපා. නමුත් අපි දන්නේ නැහැ කවදාකවත් කයේ කය අනුව බලන්න. හැම කෙනාම එක්ක මේක අසුභේට බලනවා. එක්ක සුභේට බලනවා. ඉතින් බලද දෙපේනවා. එච්චරයි වෙන මොකක්වත් නැහැ. හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑද මේක අසුභේට බැලුවොත් අසුභේ පේනවා. සුභේට බැලුවොත් සුභේට පේනවා. ඉතින් කවදද අපි
දැන් මේ අසුබේ බලන වෙලාවේදී මම මේ ද්වේෂයෙන් ඉන්නේ කියලා කවද්ද තේරුම් ගන්නේ? එහෙම නැත්නම් මේ ශරීරයට ප්‍රේම කර කර මේක ආලිංගන කර කර ආලවට්ටම් කර කර නටනකොට මේ රාගෙන් වැටලා ඉන්නවා කියලා කොහොමද දැනගන්නේ? ඒක නිකන් හරියට මේ කැලණි ගඟේ ගලන වතුර බිඳුවක් මහවැලි ගඟට යනවා වගේ. කද්දාකත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අල්ලගත්ත දේ අල්ලගෙන නැනවා. ඒක නිසා භාවනා කරනකොට එක පරියන්කක විස්තර ටිකක් මට කියනවනම් ඒ අනුව නම් කියන්න පුළුවන්. ওই ගොඩාක් කරීමේ තියෙන සිද්ධි දාගත්තාම කොහේ යනවද මොනව කරනවද කියලා දන්නේ. ඒ නිසා කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ වල්පල් හැලි නෙවෙයි. ගම්බැදි ගම්මැදි හැලි නෙවෙයි. මගේ මූල කර්මත්තානේ මෙහෙමයි. මෙනී කරා මට වැටුණේදී මෙහෙමයි. සක්මණේ මෙහෙමයි පරියන්කේ මෙහෙමයි කියලා මේ කෙනාට කැමැති මේ කෙනා කැමැතිද මම ওই විදිහට බැන්නට පස්සේ නම් කැමැති නැති වෙයි. මේ මට එක පරියන්කක විස්තර ටිකක් කියන්නේ. එතකොට මම කැමැති ඒක විග්‍රහයට ලක් කරා. ඕනේ නම් එහෙම නැත්නම් කමඨාන් සුද්ධ කරනට අර දීලා තියෙන කොලේ බලලා ඒ කොලේ තියෙන විදිහට තොරතුරු ඉදිරිපත් කරන ගොඩක් තොරතුරු ඉදිරිපත් කරනවා නම් අදාළ නැති අනිවාර්යයෙන්ම නඩුව විසිකරන්න සිද්ධ වෙනවා. අදාළ තොරතුරු නැත් තියෙනවා නම් ටික දවසක් ලියනකොට Tamanටම තමන්ගේ කමඨාන් සුද්ධ වෙන තරම් ඒක පිරිසිදු ගුණවත් දෙනවා. ඒක නිසා පුළුවන් තරම් මේ කය මේ ඉඳගෙන ඉන්න කය ඇවිදින කය දෙස ඒ තියෙන නුරුස්නාසුලු ගති අසුබ ගති නැතුව ඒට පුළුවන් තරම් පහසු කණ්ඩික දීලා ඒකේ තියෙන පහසුව දැනුණට පස්සේ තමයි භාවනා පටන් ගන්න කියලා හිතන්න. එතකොට එන්නේ තමන් එක තමයි යාළු වීමක් භාවනාත් එක්ක යාළු වීමක් අරමුණත් එක්ක යාළු වීමක් සතියත් එක්ක යාළු වීමක් වෙයි. මේක සතිය නෑ කියලා මම චෝදනා කරන්නේ නෑ. නමුත් අර මූලික ඒදෙස බලන දෘෂ්ටියකින් තමයි ගිහිල්ලා තියෙන්නේ අසුබේ පැත්තෙන් වැඩි ගිහිල්ලා තියෙනවා කියන එකයි මගේ අදහස. ගෞරවනීය ස්වාමින් වහන්ස අපේ මිනිසුන් සම්ප්‍රදාය තුල ජීවත් වන අය වේ. ඔවුන් සම්ප්‍රදාය තුලින් ඔබට යාමට දැඩි බියක් දක්වයි. බුදුන් වහන්සේ සම්ප්‍රදායෙන් ඔබට ගිය උත්තමයෙකි. එමෙන්ම ඔබ වහන්සේ සම්ප්‍රදායෙන් ඔබට නියම බුද්ධ පුත්‍රයෙක් වශයෙන් ගමන් කරයි. මාහට නිසරණ වනයේ පිහිට වූ ඔබ වහන්සේගෙන් කමඨහන් ලබා ගන්නට ආකාරය පැහැදිලි කළ මැනව දුරකථන අංකයක් දෙන්නේ නම් යහපති. ඔබ වහන්සේගේ ඉදිරි ගමනට තෙරුවන් සරණයි. මේක සම්ප්‍රදාය ගරු කරන්නේ නැතුව සම්ප්‍රදාය කඩන්න බෑ. ඒ නිසා සාමාන්‍ය විදිහට කමඨහන් සුද්ධ කරන්න. එතකොට මට නොම්බර දෙන්න පුළුවන්. ලව්ව ෆයකක් පටන් ගන්න පුළුවන්. නැත්තන් නෑ මයි ළඟ ඔය කිසි ලව් එකක්. සාමාන්‍ය ක්‍රමේ බැරි නම් කොබඩක්වත් කරන්න බෑ. ඒ නිසා සම්ප්‍රදාය කඩපු හැම එකෙක්ම සම්ප්‍රදාය දක්ෂයෝ. ඒකල දැනගෙන තමයි කඩන්නේ. ඒ නිසා සාමාන්‍ය ක්‍රමයට කමඨාන් සුද්ධ කරන්නේ නැතුව මේ වල්පල් කියනොයි කියලා කියන්නේ කොහොමඩක්වත් ආවේග ජනකව කතා කරන කෙනෙක් මිසක්ක ඇති හැටි දැකලා කරන කතාවක් නෙවෙයි. වැඩක් නැහැ උවයි. උගර තමයි සම්ප්‍රදාය කියන්නේ. ඔය තිබුණට ඔය කතා කරන්න එපා. තම මම ආනාපාන කරනකොට මට දැන් වැටෙන්නේ මෙහෙමයි. කිව්වනම් අන්න අපිට කතා කරන දෙයක් තියෙනවා. දැන් මේ දවස් හතරක් ඉඳලා යනකොට කියනවා මට කමඨාන සුද්ධ කරගන්නේ කොහමද? ඒ තරමටම දුරස්ත කරගන්න හදනවා මේ ඉස්සලා කතාවල් වලින්. ඉතින් ඒ නිසා මේ තියෙන මේ ක්‍රමේ පිළිගන්න මේ තියෙන ක්‍රමේ වැඩ ගන්නවා නම් තියෙන පැයේ වාඩි වෙනවා, තියෙන පැයේ සක්මන් කරනවා, තියෙන පැයේ කමඨාන සුද්ධ කරනවා, තියෙන පැයේ බණ අහනවා නම් ඉදිරි ටික විශේෂයක් කරන්න ඕනේ. කාටවත් විශේෂයක් කරන්න ඕනේ. අපි දීලා තියෙන මේ වැඩමුළු සංවිධායකයන්ට දීලා තියෙන තොරතුරු අනුව කිසිසේත්ම මේ sannivedanaye vathankiri illak naha metana. Poorna vinivida peena gatiyak tiyena. E nisa me wage prashnayak ekkenekin innama vidiyak naha. Ehemnan e kiyanne sangvidhayaka sangvidhayika wariyan ekka tarahak tiyena kene. Naththam e ai me special aniyan gembara illanne mokada gembara welata apama iwarne. Edekota panduru adui. Gembara welata giyama pandu 375 375. Aniyan gembara walata rupaya 5ක් tiyana. මේ මයිල ගත්තේ එහෙමයි. කිම්බර වෙලාවට එන්න. අවසරයි ගරු කටයුතු නායක හාමුදුරන් වහන්ස. චින්තාමය ඥානය දාර්ශනික පැතිවලට නොවට්ටාගෙන ප්‍රත්‍යක්ෂමය ඥානය කරා මෙහෙවන ආකාරය පැහැදිලි කර දෙන්නේ නම් මැනවි. තම වැරදිවලට ඉන්ද්‍රිය අසංවර පැවතුම් වලට තමා විසින්ම නිග්‍රහ කොට ගැනීම යන කරුණින් පවතින සතියක අවස්ථාවක් තීරුකම් නොකර සිටීම
යන්න බැහැර කර ගන්නා ආකාරය ගැන නැගෑ සිටින් පිළිතුරක් යදිමි. අසනීප අවස්ථාවලදී බැහැර පිළියම් සොයන්නට හදිසි නොවි එකල්හි සතිය නම් උතුම් ගුණය වඩාලන ආකාරයේද පහදා දෙන සීක්වා. මම හිතන්නේ ඒක විශේෂයෙන් කියන දෙයක් ඇත්තේ නැහැ. හැම දේශනාකදීම හැම කමඨාන් සුද්ධ කිරීමකදී කියනවා පළවෙනි ප්‍රශ්නේ තියෙනවා මේ චින්තාමය ප්‍රශ්න හසුරුව ගන්න කොහොමද කියලා මතක තියාගන්න. ප්‍රත්‍යක්ෂයේ ඉස්සර වෙන තාකල් චින්තාමය කීකරු. යම් වෙලාවක ප්‍රත්‍යක්ෂයේ යටපත් කරලා චින්තාමය ඉස්සර වෙච්ච ගමන් නිකමට හිතනද ගුණා ඉස්සර වෙලා කරත්ත පිටිපස්සට යන තාකල් කරත්ත බඳින්න පුළුවන්. කරත්ත ඉස්සරහට දාලා ගුණා දැම්මොත් එහෙම පස්සට එනම් ගමනක් නැහැ. ඒෂා කරත්ත විදියට ගන්න චින්තාමය ඥාන ගුණ විජිර ගන්න ප්‍රත්‍යක්ෂ ඥානේ ඉෂා ප්‍රත්‍යක්ෂ ඥාන නිතරම තමන් ඉඳගෙන ඉන්න බව පිරිසිඳ බලන්න පුළුවන් තමන්ගේ කය පේන තෙක් අහලේ තියෙනවා නම් බාන වැරදිලා නැහැ. චින්තාමය ඥාන තියෙනම තේ කී කරු. යම් වෙලාවක තමන්ට ඒක මතක නැති වෙලා ගියා නම් ඔය පිනිච්ච දෙයක් අහපු දෙයක් දිගේ හිතවිලි ගියා නම් එහෙනම් මතක තියන්න ප්‍රත්‍යක්ෂ යටපත් වෙලා චින්තාමය ඉස්සර වෙච්චාම කරත් ඉස්සර වෙලා තියෙන ඒකට ගමනක් නැහැ. ඉතින් අනිත්‍ය වන මම හිතනවා මේ විශේෂයෙන් කියන දෙයක් නැහැ. ඒ තමන්ගේ ඉන්දිය සංවරය පිළිබඳව තමන් දෙස් දී ගන්න හැටි සතියට උදව් කරන හැටි මම හිතන්නේ මේ මෙතෙක් කරපු මේ දේශනාවල පටිගත කරපු පටියක් හම්බ වෙනව යනකොට ඔය මේ අහපු ප්‍රශ්නේ මානසිකත්වයේ ඇතු නැවත අහන අහනකොට අරගෙන වෙනදාට වැඩිය තොරතුරු තමන්ට ලැබෙන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාහට දරුණු ඊන පෙනේ. මේ කාලයේදී භාවනාව දියුණු වීමේදී ක්ලේශයන් උඹට පැමිණේ. සිත මෙල්ල කිරීමට යන නිසාද කරුණාවෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. දෙකක් තියෙනවා. එකක් තමයි කැලේ ඉන්න මීහරකා කුළු මීහරකා කැලේ ඉන්නකම් කලබල කරන්නේ. ගෙනල්ලා ගමේ බැඳගත්ත ගමන් එක පාරටම කුළු ගති පාන. මොකද ඌ ශිෂ්ටාචාරයේ ඉඳලා නැහැ. ඉතින් ඒ වගේ අපේ හිතත් අර කාම ධාතුවේ ඉඳලා රූප ධාතුවකට හිත තිබ්බ ගමන් කුරුල්ලෙක් ගෙනලා කූඩුවකට දැම්මා වගේ මීහරකෙක් ගෙනල්ලා කැල කුඩු හර මීහරකෙක් ගෙනලා ගම්මැද්දාවේ බැඳගත්තා වගේ වල්ලලියෙක් ගෙනලා බැඳගත්තා වගේ එහෙම දෙකක් තියෙනවා. දෙවෙනි එක තමයි ඒක භාවනා ආරම්භයේදී තියෙන එකක්. භාවනා කරගෙන යනකොට භාවනා හරි ගියා නම් තමන් වෙනුවෙන් ඉදිරිපත් කරලා තියෙන කර්ම සේරම ඉක්මනට ඉක්මනට එන්න පටන් ගන්නවා. දුක් කරදර පීඩා එන්න පටන් ගන්නවා. මොකද ආයුධ අතේ තියෙනවා. එහෙම කඩිනම් පියවරක් කරලා තමයි සෝවාන් ආදී මාර්ගඵලයකට යන්න පුළුවන් වෙන්නේ. ඒකේ සාමාන්‍ය ක්‍රමයට ගෙවලා ඉවන්න බැරි තරම් තියෙනවා අපි ගා. මාර්ගඵලයකට කිට්ටු කෙරුවා නම් කඩිනම් ක්‍රමයකට අරවා ගෙවන් ගෙවන් කරගෙන කරන්න. හැබැයි තමන්ට තියෙනවා අසාධාරණ විදිහට බැනුම් අහන්න වෙනවා, අතනීප වෙනවා, ලෙඩ රෝග එනවා, පීඩා වෙනවා. නමුත් සතිය කැඩෙන්නේත් නැහැ. දරා ගන්න බැරි තත්ත්වකුත් නැහැ. ඒක නිසා සරුවච්ඡන්සේ සඳහන් කළා තියෙනවා ඒ භාවනා කරනකොට වැඩිපුර කරදර එන්න පටන් ගත්තා නම් ඒ චීදි සතිය කැඩලා නැත්තම් ඒ කියන්නේ මේ ජීවිතේ පැහැදිලි වෙනසක් අන්තිම භවිකේක් කියන්නේ ආර්යත්වයට උත්සාහ කරනවා. එහෙම නැත්තම් මේ ගනුදෙනු පියවන්න හදනවා අවුරුද්දේ මුදල් වර්ෂයේ ඉවර වෙන්න කිට්ට වෙනකොට account check කරන ඔක්කොම auditing යන පටන් ගන්නවා. එතකොට එන්න පටන් ගන්නවා. හැබැයි සතුටක් තියෙනවා. ඔය මොන කරදර දුක් පීඩා අසාධාරණ දේවල් ආවත් සතිය කැඩෙන්නේ නැහැ කියලා. ඒ නිසා එතකොටත් එනවා. ඉතින් සාමාන්‍ය මිනිස්සු මේක කියන්නේ මේ හොඳ වැඩ කරන්න ගියාම මාර් බල වේග වැඩි වෙනවා කියලා. ඒක නිකන් ලාමක වැඩි. ඒක ප්‍රකාශයේ. එහෙම වැඩි වෙන්නේ භාවනායේ දක්ෂකම නිසා. ඒ වගේම අර කැලේ ඉන්න කුළුමිහරකා ගමට ගෙනියන්න ගිය නිසායි මේක තියෙන්නේ. ඒ නිසා කුළුමීමක් කුළු වෙලා ඉන්න තාක්කල් උගේ කරදරයක් නැහැ. ඉතින් මේ දෙකම වළංගුයි කියලා මතක තියාගන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. සක්මන් භාවනාවේදී පළමුව වම දකුණ සිහි කරමින් භාවනාවේ යෙදෙමි. පසුව පයට දැනෙන ස්පර්ශයන් වෙත හිත යොමු කරමි. එවිට සිනිඳු වැලි, බොරළු කැට, තෙත වියලි වැලිවල ස්පර්ශය දැනේ. පර්යංක භාවනාවේදී පළමුව හුස්ම රැල්ල වෙත අවධානය යොමු කළෙමි. එවිට හුස්ම නාසයට ඇතුල් වීමත් පිටවීමත් හුස්ම පිටවින විට උඩුතොලේ හැපීමක් දැනුනි. ටික වේලාවකින් මගේ හිත කය වෙත යොමු විය. දැන් මා වාඩි වී සිටිනවායයි මෙනෙහි කෙලිමි. පසුව සිත විසිරී ගියේය. ටික වේලාවකින් මගේ සිත හදවත ගැහෙන්නා ශබ්දය වෙත යොමු විය.
ටික වේලාවකින් එය නැසී ගියේය. පසුව විදුලි පංකාව කැරකෙන ශබ්දයට හිත යොමු විය. ඉන්පසුව සිත විසිරී ගියේය. මේ අයුරින් පය භාගයක් භාවනාවේ යෙදීමට හැකි විය. ස්වාමින් වහන්ස, ඊයත සක්මන් භාවනාවේදී මෙන්ම පර්යංක භාවනාවේදීද සතිය හොඳින් නැති බව දැනේ. ඒ අවස්ථා දෙකෙහිම නල්ල මැද හිරිවැටි ඇත්තක් මෙන් දැනේ. භාවනාව පුරාවටම එය පවතී. ස්වාමින් වහන්ස, මෙසේ වීමට හේතුව කුමක්ද? මගේ භාවනාවේ මග නිවැරදිද? මෙය පහදා දෙනමින් ඔබ වහන්සේගෙන් නමස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුවය පතමි. තෙරුවන් සරණයි. මේක එක වාක්‍යයයි තියෙන ඔක්කොටම උත්තර සපේන. මේ දිගටම මට සතිය තියෙනවා. මෙදී එහෙමනම් ඒ අනික් මොකක්ක සලකා බලන දෙයක් නැහැ. අපිට කරන්න තියෙන්නේ මේ සතිය මෙච්චර තියෙනවා. ඒක තව ටිකක් වැඩි කරන්න මොනවද කරන්න ඕනේ? අන්තිකේ සතිය තියෙන වෙලාවේදී පේන අරමුණේ වැඩි විස්තර බලන්න මොකද්ද කරන්න ඕනේ? අඩුපාඩුකම් නැතුව නෙවෙයි. නමුත් මේක හොඳට ඕම ඉදිරියට යන්න පාර හැදිලා තියෙනවා. ඒ වාක්‍ය ලියන්න තරම් පිරිසුදුවත් තිබිලා තියෙනවා. ඒ නිසා ඒක වැඩි කර ගැනීම සඳහා කුමක් කළ යුතුද? වැඩි කර ගැනීම ක්‍රම දෙකක් තියෙනවා. ප්‍රමාණීය සහ ගුණාත්මේ. සතියින් ඉන්න වෙලාව වැඩි වෙන්න බලන්න සතියට ගොදුරු වෙන අරමුණ විස්තර ඉදිරිපත් කරන්න. එතකොට Tamandama තේරෙයි මේ ගහට පොහොර වතුර වැටෙනකොට ගහ වැවෙනවා. ආන්නේ වගේ වර්ධනයක් Tamandama දැක් ගන්න පුළුවන් වෙනවා සතියට අනුග්‍රහ කරනකොට. ගෞරවනීය ස්වාමින් වහන්ස, මා පර්යංක භාවනාව කරන විට උඩ සිට පහළට ආලෝක ගින්නක් පැතුරුණු අතර එය ක්‍රමයෙන් වැඩි වූ නිසා මා ඇස් දෙක ඇරිය අතර එම අවස්ථාවේදී ඔළුව කැරගෙන නිසා විවේක ගත්ෙමි. ඉන්පසු මද වේලාවකින් මගේ සතිය පුළුල් වූ අතර මා ඉතාමත් කාර්යක්ෂම විය. එමෙන්ම මාගේ ඉන්ද්‍රියන්වල සංවේදීතාවය වැඩි විය. මා භාවනාව ආරම්භයේදී පద్මාසනයේ සිටියේය. එමෙන්ම ඊට හොඳින් මූල කර්මස්ථානයේ සිටීමි. තෙරුවන් සරණයි. සියලු සත්වයන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. හොඳයි. ඒ පාව ලෑස්තිලා යන්නේ. එතකොට ඔච්චරවත් විලෝපන වෙන්නේ නැතුව ඕක තමන්ගේ අයිතිර බුද්ධියට සින්න කර ගන්න පුළුවන්. ලෑස්තිලා යන්න අර පණවිඩයක් ඇවිල්ලා තියෙනවා. අතිගරු ස්වාමින් වහන්ස, මම දැන් මෙතන ලෙස කයට සිහිය පිහිටුවන අයෙක්මි. අවුරුදු දෙකක පමණ කාලයක ආනාපාන සති පුහුණුවකින් පසුව කෙලින්ම කයට සිහිය පිහිටුවීමේ හැකියාව ලදිමි. දැන් මේ ආකාරයෙන් කරගෙන යන විටදී මාහට මේ ආකාර වූ අත්දැකීමක් ඇත. එනම් මුල් කාලයේදී රළු ආනාපානයට සිහිය තැබීමට ගත් උත්සාහයේදී ආනාපානය හා මනසේ අරමුණු ලෙස වරින් වර විඥානය මාරු වීම ඒ අනුපාතයෙන්ම දැන් කයට සිහිය හා මනසේ අරමුණු වලට සිහිය ලෙස ඇතිවීමයි. දැන් සතිය පෙරට වඩා බලවත් බව පෙනේ. මනසේ අරමුණු වලට සිහිය යන විටදී ඒවා සිහියෙන් දුටුවත් ඒ අරමුණු ආරම්භය දැකීම තවම මද බවක් පෙනේ. ඒවායේ මැද අග නම් හොඳින් හසුවේ. නැවත කයට පැමිණීමද ඉතා සාර්ථකයි. මෙම අවස්ථාවේ සිටින විට භාවනාව ලෙස කළ යුත්තේ එක කයේ සිහිය ඇති විට කයේත් මනසේ අරමුණු ඇති විට මනසේත් සිහිය පවත්වමින් ඔහි බලා සිටීමද නැත්නම් ඒවායේ අනිත්‍ය දුක්ඛ අනාත්මය මෙනෙහි කිරීමද? දෙක, එසේ නොමැතිනම් උත්සාහයෙන් කයට සිහිය පැවැත්වීම වැඩි කොට කයේ දකින වෙනස් වීම ඔහි බලා සිටීමද? ඒවා පංචස්කන්ධය ලෙස මෙනෙහි කිරීමද? අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස දැකීමද? ඔබ වහන්සේගෙන් ඕදනක් නමස්කාර පුරුවලකව පිළිගනිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා. යෝජනා කළ තියෙනවා නම් මේ ඉතර අනුමත කරන දෙයක් නැහැ. ගුණාවවත් දාන්න එපා. නමුත් මතුවෙන හිතට මතුවෙන අරමුණු වල මුල දක ගන්න තාම බැරි උනායි කියලා තියෙන කාරණාව ගැන සලකලා ඒ මුල දක ගැනීම සඳහා කුමක් කළ යුතුද? ඒ සඳහා කරන්න තියෙන්නේ පමා වෙන්න එපා. අප්‍රමාද වෙන එක තවකරනද අරමුණට සමීප වෙන එක පමා වෙන්නේ නැතුව මට දැන් පේන්නේ මැදයි යගයි මට පුළු මේ යම් ආකාරයකට භවනා කරොත් යම් ආකාරයට සතිය පිහිටියොත් යම් ආකාරයකට අප්‍රමාදී වුණොත් මට මුල දැක් ගන්න පුළුවන් නැත්නම් මුල දිහාවට අවධානය යොමු කරන්න පුළුවන්ද? ඒක විතරයි කරන්න තියෙන්නේ. අනික යෝජනා කළ තියෙනව නම් එච්චර ඥානාන්විත නෑ වගේ මට පේන්නේ.
අපිට තියෙන විනාඩි 30ක විතර 20ක විතර කාලයක් ඉතුරු වෙලා වෙන කාට හරි තියෙනවා නම් නැත්නම් කල්තබ ප්‍රශ්නට උත්තර බඳින්න කැමති නම් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ කාලය සක්පම් භාවනා සඳහා ගන්න පුළුවන්. දැන් එහෙමනම් විශේෂ ප්‍රශ්නයක් නැත්නම් අපි මේ කාලය ගන්නවා විනාඩි 15ක 20ක පමණ කාලයක් තියෙන වැඩිපුර. ඒත් එක්කම සක්මණට යෙදිලා අපි තුනට නැවත රැස් වෙනවා සාමූහික භාවනාව සඳහා. ශිරු දිනාටම තෙරුවන් සරණයි.